ආසියානු බහද්වීපයේ ඉන්දියානු සාගර කලාපය තුළ ඉතාමත් සුවිශේෂී ස්ථානයක තිබෙනක් ලෙස ශ්‍රී ලංකාව පිහිටා තිබේ. දකුණු ආසියාවට අයත් කුඩා දූපතක් වුවද එය පිහිටා තිබින්නේ සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක වීම නිසාවෙන්ද අතීතයේ සිටම ජාත්‍යන්තරයේ අවධානයට ලක්විය. ඉන්දියානු මහා සාගර කලාපය තුළ පෙරදිග මුහුදු මාර්ගයේ සංදිස්ථානයක පිහිටා තිබීමත් විවිධ අවස්ථාවන්හිදී සතුරු ආක්‍රමණයන්ට ලක් වූ දූපතක් වීමත් නිසා සතුර වටින් එය ආරක්ෂා කර ගැනීම පිණිස නාවික හමුදාවක අවශ්‍යතාව ඉස්මතු විය. එම අවශ්‍යතාව මල්පල ගන්වමින් 1937 දී රාජකීය ලංකා ස්වේච්ඡා නාවික හමුදාව මෙරට ස්ථාපිත කොට ඇත. එම හමුදාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් 1950 දෙසැම්බර් මස 9 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව බවට පත් වූයේ හරියටම අදට වසර 66කට පෙරදීය. Raid commander is Colonel Mendes, the first Sudanese commander. උතුරු නැගෙනහිර පැවති අනාරක්ෂිත වාතාවරණීය හමුවේ උතුරට හා නැගෙනහිරට හමුදා හා සිවිල් පුද්ගලයන් බින්බ අත්‍යවශ්‍ය බඩු බාහිරාදිය ප්‍රවාහනය කිරීම රටේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් වූ වරායන්ට ආරක්ෂාව සැපීම සාගරික ත්‍රස්තවාදයේ මැඩපැවැත්වීම හා මුහුදු මගින් කෙරෙන අවි ආයුධ ප්‍රවාහනය වැළැක්වීම මේ අවධියේ නාවික හමුදාවට පැවරුණ ප්‍රධානතම වගකීම විය. විශ්වසරක ත්‍රස්තවාදයේ අවසන් වීමෙන් පසු නාවික හමුදාව වෙත පැවරී තිබෙන වගකීම හා කාර්යභාරය වේගින් වර්ධනය විය. වර්තමානයේ නාවික හමුදාවට එරෙහිව සාගරයේ දෘශ්‍යමාන සතුරෙකු නොමැති වුවද ජයගත යුතු විවිධ අභියෝග රාශියක් අප හමුවේ ඇත. ශ්‍රී ලංකාව පෙර අපරදිග යාකරන මුහුදු මාර්ගයේ පිහිටා ඇති බැවින් ලොව වැඩිම වෙළඳ නැව් ප්‍රමාණයක් ගමන් කරනුයේ මෙම සාගර කලාපය හරහාය. එනම් වාර්ෂිකව නෞකා ලක්ෂයක් පමණ මෙම සාගර කලාපය හරහා යාත්‍රා කෙරේ. ලොව භාණ්ඩ ප්‍රවාහන නෞකා අතරින් 3/2ක්ද කන්ටේනර් නෞකාවලින් හරි අඩක්ද තොග භාණ්ඩ ප්‍රවාහන නෞකාවලින් 3/2ක්ද ඊට අයත්. මෙම වෙළඳ නැව්වලට ආරක්ෂාව සැපීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන වගකීමකි. මෙය ශ්‍රී ලංකාව අනාගත සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේදී අතිශයින් වැදගත් වනු ඇත. මෙලෙස සාගරික කලාපීය සාගරික ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල වගකීමක් නාවික හමුදාව වෙත පැවරී තිබෙන නිසාම සුවිශේෂී වූ අනාගත දැක්මක් සහිතව එයට සූදානම් වීම වර්තමාන නාවික හමුදාව සතු ප්‍රධානතම රාජකාරියක් බවට පත්ව ඇත. ඒ අනුව වසර 2025 නාවික හමුදාවේ කාර්යභාරය ඉටු කිරීම හා වගකීම් සපුරාලීම සඳහා දැනටමත් පියවර රාශියක් අනුගමනය කරමින් සිටී. සාගරය හරහා නිරන්තරයෙන් සිදුකිරෙන අනවසර මත්කුඩු චාවාරම, තහනම් ද්‍රව්‍ය ප්‍රවාහනය, නීති විරෝධී පුත්කල සංක්‍රමණ, තහනම් දැල් ආම්පන්න උපයෝගී කොටගෙන මසුන් බැරීමේ කටයුතු ආදී විවිධ ක්‍රියා මැඩ පැවැත්වීම උදෙසා නාවික හමුදාව අකණ්ඩව සිය සාගරික මෙහෙයුම් සිදු කරමින් සිටී. තවද ඛනිජ තෙල් ඒ ආශ්‍රිත නිෂ්පාදන සාගරයට එක් කිරීමෙන් කිරෙන සාගර දූෂණී වැළැක්වීම, මසුන්ගේ ආරක්ෂාව, ඖෂධ චාවාරම වැළැක්වීම, හදිසි ආපදාවන්ට ලක්වූවන් මුදා ගැනීම මෙන්ම සාගරයේ සමීක්ෂණ කටයුතු වල යෙදෙන්නන්ට සහාය දැක්වීමද අප නාවික හමුදාව වෙත පැවරී ඇති වගකීම් අතරමෙනි. ඒ අනුව රට ආරක්ෂා කෙරෙන පළමු ආරක්ෂක වළල්ල ලෙස අප හමුවේ ඇති අභියෝග හා තර්ජනයන් සියල්ලට මුහුණ දීමට අපි සෙදී පැහැදී සිටින්නෙමු.
එමෙන්ම අපට අයත් මහා සාගර කලාපය තුළ සිදුවන්නා වූ ඕනෑම සාගරික හදිසි ආපදාවකදී මෙන්ම ව්‍යසනකාරී අවස්ථාවකදීද ඒ සඳහා මැදිහත්වීමට අපි ජාත්‍යන්තරව බැඳී සිටින්නෙමු. එයට හසුවන්නන්හට උපකාර කිරීමේ ජාත්‍යන්තර වගකීමක් අප වෙත පැවරී තිබේ. මේ නිසාම දැනට පවතින ගැඹුරු මුහුදු ප්‍රදේශ නිරීක්ෂණ නෞකා ප්‍රමාණවත් නොවන බැවින් මේ වන විටත් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ අධි තාක්ෂණික නෞකා දෙකක් නිෂ්පාදනය වෙමින් පවතී. රටේ ආර්ථික වර්ධනය උදෙසා බහුල සාගර සම්පත්වලින් පිරි ඉන්දිය සාගරය උපයෝගී කර ගැනීම පිළිබඳව අවශ්‍ය පාර්ශවයන් වෙත සහාය සැලසීමටද නාවික හමුදාව සෙවී පැහැදී සිටී. විශේෂයෙන් මන්නාරම් ද්‍රෝණියේ ඇති ස්වාභාවික ගෑස් ප්‍රයෝජනයට ගැනීම සඳහා වේදක්වා සිදු කළ පර්යේෂණ සාර්ථක වී තිබෙන බව දැකිය හැකිය. එය මෙරට ආර්ථිකයට මහත් පිටිවහලක් වනු ඇත. ඒ සඳහා සුවිශේෂී ක්ෂේත්‍රයන් වන මුහුදු මිනුම්, ජලමාන විද්‍යාව, මාලිමා දැනුම පිළිබඳ හසල දෙනුවක් ඇති පිරිසක් අප සතුවීමද ශ්‍රී ලාංකික අපට මහත් ආඩම්බරයකි. මෙරට ආදායම් මාර්ගයන් අතර ධීවර කර්මාන්තය ප්‍රධාන ස්ථානයක් උසුලන අතර විශාල විදේශ විනිමයක් ඉපයීමටද සමත් වී ඇත. ඒකී ධීවර කර්මාන්තය සාර්ථකව කරගෙන යාම සඳහා ආරක්ෂිත පසුබිමක් සකස් කර දීමටද නාවික හමුදාව නිරන්තරයෙන් ඇපකැප වී සිටී. කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීම උදෙසා ඒකාබද්ධ අභ්‍යාස පැවැත්වීම, ස්වාභාවික ආපදාවන්හිදී සහාය වීම සඳහා ඒකාබද්ධ කාර්ය බලකායක් ස්ථාපිත කිරීම, අනවසරයෙන් මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීම, මුහුදු මංකොල්ල වැළැක්වීම, සාගරික දූෂණ සූදිසි කිරීම හා මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාවට නැගීම හා සාගරික සන්නිවේදනයේ ආරක්ෂාව තහවුරු කිරීම නාවික හමුදාවට පැවරුණු ප්‍රධාන වගකීම් වෙයි. සාගරික කටයුතුවලදී ජාත්‍යන්තර සබඳතා ඉතා වැදගත් ස්ථානයක් ගනී. සාගරික කටයුතු සඳහා ලොව බලවතුන්ගේ සහාය ලබා ගැනීමේ අරමුණින් පැවැත්වෙන ගාලු කතිකාව ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය මෙවර කොළඹදී පැවැත්වින අන්තර්ජාතික සබඳතා වර්ධනය කර ගැනීමට අවස්ථාව උදා වේ. තවද පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව සමඟ පවතින ජාත්‍යන්තර සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් රටවල් 20කට අයත් යුද නෞකා 93ක් පමණ කොළඹ වරායට පැමිණෙන ලදී. ඒ අතර ලොව ඇති දෙවන්ත යුද නෞකාවක් වන ඉන්දියානු නාවික හමුදාවට අයත් වික්‍රමාදිත්‍ය හා ඇමරිකා නාවික හමුදාවට අයත් බ්ලූ රිජ් යන නෞකාද පසුගිය සමයේ කොළඹ වරායට ළඟාවීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකා නාවික හමුදාව කලක් විදේශීය රටවලින් ලබාගත් සිය වෘත්තීය කුසලතා මනාව විදහා පාමින් දැයට අවශ්‍ය කුඩා ප්‍රමාණයේ යාත්‍රා අප විසින්ම නිපදවා ගැනීම උදෙසා වැලිසර පිහිටුවා ඇති විරල මුර යාත්‍රා දැනීමේ වැඩබල මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතු වන්නේ එය තවත් සම්දිස්ථානයක් පසු කළ බැවිනි. ඒ මන්දයත් එම වැඩපෙළෙහි නිෂ්පාදනය කරන ලද යාත්‍රා නවයක් 2016 වසරේදී නයිජීරියාවට අලෙවි කිරීමයි. එලෙස විදේශ රටකට යාත්‍රාවන් අලෙවි කරන ප්‍රථම අවස්ථාව ලෙස මෙය නාවික ඉතිහාසයට එක් වෙයි. කුඩා ඇරෝ යාත්‍රා 6ක් හා විරල ආරක්ෂක යාත්‍රා 3ක් මෙලෙස අලෙවි කරන ලදී. මහා සයුරේ සිට රට සුරැකීම පමණක් නොව රට අභ්‍යන්තරයේ ක්ෂණිකව ඇතිවන ස්වාභාවික ව්‍යසන, සතුරු උපද්‍රව,
හදිසි ආපදාවන් වැනි අවස්ථාවන් හිදීද අනෙකුත් ආයතන සමග එක්ව රටේ ජනතාව වෙත සහන සැලසීම සඳහා දාවික හමුදාව පසුබට නොවේ. මේ සඳහා කතිම නිදසුනක් ලෙස පසුගිය මැයි මාසයේ අප රටට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ජල ගැලීම් හමුවේ ක්‍රියා කළ ආකාරය පෙන්වා දිය හැකිය. එම ජල ගැලීම නිසා දහස් සංඛ්‍යාත පිරිසකට උන් හිටි තැන් අහිමි විය. මෙම අවස්ථාවේදී නාවික හමුදාව අනතුරට පත් වූවන් 23,000ක් පමණ ඉන් මුදා ගැනීමටත් ආරක්ෂක ස්ථානවලට ගෙන යාම හා ඔවුන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපීමටත් ක්‍රියා කරන ලදී. එමෙන්ම 120,000කට ආසන්න පිරිසකට ආහාර පාන සහ 3,000ක් වූ පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමටද නාවික හමුදාවට හැකි විය. එමෙන්ම ගම්වතුරෙන් විපතට පත් වූවන්ට වෛද්‍ය පහසුකම් සැපීමටත් ගම්වතුරෙන් විනාශ වූ නිවාස යථා තත්ත්වයට පත් කිරීමටත් නිවාස ශුද්ධ පවිත්‍ර කිරීමටත් පානීය ජලය ලබා ගන්නා ලින් ශුද්ධ පවිත්‍ර කිරීමටත් නාවික හමුදාව ක්‍රියාකාරීව දායක විය. ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් මානව සම්පත වෘත්තීය දැනුමින් හා ශිල්ප ඥානයෙන් පෝෂණය කරනු ලබයි. අපොස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත්ව නාවික හමුදාවට ඇතුළත් වන පුද්ගලයන් හට ආචාර්ය උපාධිය දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය සියලු පහසුකම් නාවික හමුදාව සතු බව සඳහන් කරන්නේ ඉතාමත් සාඩම්බරයෙනි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධව ත්‍රිකුණාමලයෙහි පිහිටුවා ඇති නවීන පහසුකම් වලින් අංග සම්පූර්ණ නාවික හා සාගරික විද්‍යාපීඨය මේ සඳහා මහඟු අත්වැලක් සපයනු ලැබේ. විද්‍යාවේදී උපාධි, පශ්චාත් උපාධි මෙන්ම කළමනාකරණපති උපාධි දක්වා එම ආයතනයේ අධ්‍යාපනය හැදෑරීමට ඉඩකඩ සලසා ඇත. දැනටමත් වසර 50ක් සපුරා ඇති නාවික හා සාගරික විද්‍යාපීඨයේ දෙස් විදෙස් පුද්ගලයන් 2000කට ආසන්න පිරිසක් වරකට පුහුණුව හදාරමින් සිටිති. එමෙන්ම කෙටි කාලීන සියලුම පාඨමාලා සඳහා වෘත්තීය පුහුණු කිරීමේ අධිකාරිය මගින් NVQ සාධකය ලබා ඇත. මේ අනුව සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස නාවික හමුදාවට ඇතුළත් වන පුද්ගලයෙකු අධ්‍යාපනික මෙන්ම විශිෂ්ට වෘත්තීය හැකියාවන් රැසක් සහිත පුද්ගලයෙකු ලෙස සමාජගත වනු ඇත. එසේම තාක්ෂණික දැනුමින් පරිපූර්ණ ශ්‍රී ලංකා නාවික හමුදාව රටේ ජාතික අවශ්‍යතාවකදී සිය තාක්ෂණික හැකියාව ජාතිය වෙත ලබා දීමට නිරන්තරයෙන් සූදානම්ය. ජාතික ගැටලුවක් ලෙස උතුරුමැද ප්‍රදේශය කේන්ද්‍ර කොට පැතිර යන වකුගඩු රෝගය මැඩ පැවැත්වීමේ කාර්ය සඳහා නාවික හමුදාව පූර්ණ පරිත්‍යාගශීලී දායකත්වයක් සපයමින් සිටී. භූගත ජලයේ ලෝහ කොටස් අඩංගු වීම හා එම ජලය පානය සඳහා සුදුසු නොවීම මෙම රෝගය පැතිරීමේ ප්‍රධානතම හේතුව ලෙස විද්වතුන් දක්වයි. නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිෂ්පාදනය කරන ලද ප්‍රතිආශ්‍රිත ජල පෙරණය මෙම ජලය පවිත්‍ර කිරීමට ඇති සාර්ථකම විසඳුමකි. වකුගඩු රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන ප්‍රදේශවලට මෙවැනි ප්‍රතිආශ්‍රිත ජල පෙරණ ස්ථාපනය කිරීමට පියවරගෙන ඇත. මෙම යන්ත්‍රයක වෙළඳපොළ මිල රුපියල් මිලියන 5ක් පමණ වන අතර නාවික හමුදාවට මේ සඳහා වැය වන්නේ රුපියල් මිලියනයකට ආසන්න මුදලකි. දැනට සාදා නිම කරන ලද ප්‍රතිආශ්‍රිත ජල පෙරණය රඹෑව, පූනෑව, සූර්යවැව, ගෝමරන් කඩවල, වහල්කඩ, ඉරට්ටේ පෙරියකුළම, මැදවච්චිය, හොරවපතාඩ, කැපිතිගොල්ලෑව, තනමල්විල, යාපනය ආදී ප්‍රදේශවල ස්ථාපනය කර ඇත. මීට අමතරව තෙලිසීමියා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය වන
තෙල්සීමියා නික්ෂේපණ යන්ත්‍ර නිෂ්පාදනය කිරීමේ කටයුත්තට ශ්‍රී ලංකා නාවික හමුදාව අතගසා සිටී. නාවික සංවර්ධනය හා පර්යේෂණ ඒකකයේ විසින් නිෂ්පාදනය කරන ලද මෙම යන්ත්‍රය අදියර 5ක් යටතේ රෝගීන් 1200කට නොමිලේ බෙදා දීමට සමත් වී ඇත. ශ්‍රී ලංකක වෙරළ සීමාවේ සිට මුහුදු සැතපුම් 200ක් දුරට වූ සාගර කලාපයක් හෙවත් ශ්‍රී ලංකාව මෙන් අටගුණයක් වූ ප්‍රදේශයක් දැනටමත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ පවතී. ඉදිරියේදී ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපය රටේ භූමි ප්‍රමාණය මෙන් 27 ගුණයක් හෙවත් වර්ග කිලෝමීටර් 117ක් බවට පත්වේ. මෙම මුහුදු කලාපය තුළ ගමන් ගන්නා නෞකාවන්ට ආරක්ෂාව සැපීමත් අනතුරට පත්වන නෞකා හා පුද්ගලයන් මුදා ගැනීමටත් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටී. ඒ අනුව ඉන්දියාව, ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව හා මාලදිවයින යන රටවලින් වට වූ අති විශාල මුහුදු ප්‍රදේශයක ආරක්ෂාව අප වෙත පැවරී ඇත. ඉදිරි අවශ්‍යතා සඳහා දැනටමත් ගැඹුරු මුහුදු ප්‍රදේශයේ නිරීක්ෂණය කිරීමේ අධි තාක්ෂණික නෞකාවන් දෙකක් ඉන්දියාවෙන් ඇනවුම් කර ඇති අතර 2018 වසර මුලදී එම නෞකාවන් අපගේ නෞකාවන් අතරට එක්වීමට නියමිතය. එපමණක් නොව ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව හා චීනය යන රටවලින්ද තවත් අධිතාක්ෂණික නෞකාවන් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටී. ඒ සඳහා අවශ්‍ය මූලික වටේ සාකච්ඡා මේවන විටත් අවසන් කොට තිබෙන අතර තවත් නොබෝ දිනකින්ම එම කාර්යයන් ආරම්භ වනු ඇත. මේ අනුව අති විශාල අධිතාක්ෂණික නෞකා අපගේ දියත් විධානයට එක්වීමත් සමගම වසර 2025 වන විට ඉන්දියන් සාගර කලාපයේ බලවත් හා ශක්තිමත් නාවික හමුදාවක් ලෙස කටයුතු කිරීමට අපට හැකියාව ලැබුණු ඇත. මේ සියලු කාර්යයන් සඳහා වන අඩිතාලම මේ වන විටත් සකසා අවසන් වෙනවා.